සමහරු මිය දෙනකොට ටිකක් හරි සිහිය තිබුණොත් මාව දාලියන්න එපා මට බයයි කියලා අතින් අල්ලගෙන මගෙත් එක්කම ඉන්න මට මහ තනිකමක් පාළුවක් දැනෙනවා ඔය ආදී වදන් සඳහන් කරන ආකාරය හා ලෙඩ දුක් වලට පත් වෙනකොට හිතේ නැගෙන පළවෙනි චිත්තචෛසික අදහස් මොනවද ලෙඩවීම දිරාගෙන යාම ඇතිවන බය ශෝකය මට වගේම අනිත් පැත්තටත් කියනවා මට නම් කමක් නැහැ නුඹලට මොනෝ හරි වුණොත් මගෙන් පස්සේ නුඹලට මොනෝ වෙයිද ඒක තමයි මගේ තියෙන හිතේ තියෙන ලොකුම බය ඔය මොනෝද කියන්නේ අනෝබෝධයෙන් යුක්තව මේ කෙලෙස් සකස් වීම නේද එතකොට ඔබ අහන්න පුළුවන් ස්වාමීනි අපි කොහොමද සතුටින් ජීවත් වෙන්නේ ඒට උත්තරය තමයි යථා ස්වභාවය පරමාර්ථ ධර්ම වශයෙන් තේරුම් ගන්න ඒකට සඳහන් කළේ විඥානයේ අපර අවස්ථාවෙන් ගැඹුරු තැන පුරුදු කොට තිබෙන්න ඕනේ හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද හේතුන්ගේ විසිර යාමෙන් ඵලයේ විපාකයේ නැති වෙල යනවා මම මගේ කියලා කවල පොල නාවල පිරිසිදු කළ මොන විදියට කටයුතු කළ සම්මුතිය තුළ මම කියලා පණව ගත්තත් හැබෑවට පරමාර්ථ වශයෙන් මෙතන මමනේ මම නැතිනම් තවත් කෙනෙක් කොහොමද මගේ වෙන්නේ නුඹ මගේ මම ඔබේ කියලා පරමාර්ථ ධර්ම වශයෙන් අම්මා තාත්තා ස්වාමියා බිරිඳ ගේදර වශයෙන් පැවැත්වුවත් මම කියන්නේ පණව ගැනීම පමණක් නම් මගේ වෙන්න පුළුවන් කමක් නැ අනිත් අයත් පණවා ගැනීමක් හට අරගෙන බිඳී නැතුව යාම මෙන්න මේ අවබෝධයට විඥානයේ ගැඹුර පුරුදු කරලා උඩුහිත හා සමගින් ජීවිතය පාත්තන්න